ඔබ කැමතිම වැඩසටහන් ටෙලි නාට්‍ය නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අපේ සුන්දර ශනිදා වෙන්න මේ විශේෂාංගයෙන් කතා කරන්න සූදානම් වෙන තරඟ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ලෝකේ පුරාම ඉන්නවනේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් ඉතින් ඔන්න හැම දිනටම අවස්ථාවක් උත් තියෙනවා. ඒ වගේම තමයි තවත් ඉදිරි වැඩ කටයුතු වෙනුවෙනුත් ඔබේ දායකත්වය ලබා දෙන්නත් පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා අද අපි ඒ ගැන කතා කරන්න සූදානම් වෙනවා. අපි මේ සාකච්ඡාවට අද දවසේ එකතු කරගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සභාපතිතුමන් අසේල ඉද්දවෙල මහත්මයා අයිබෝන් සුබදැසම. ඒ වගේම එහි විධායක කමිටු සමාජිකා සුලෝෂනා වීරසිංහ මෙනවී අපිත් එක්ක එකතු වෙනවා අයිබෝන් සුබදැසම. අයිබෝන්. දැන් මේ අසල මහත්මයා මොකද්ද මේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුව කියන්නේ කියන තැනින් අපි කතාබහට આવොත් වටි නොදන්න කෙනෙක්ට දැනගන්න. ඔව්. ඇතර මුලින්ම ස්තුතිවන්ත වෙනවා සියත ටීවී නාලිකාවට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මේ කැලණිය යුනිවර්සිටි එකේ ඇලුමිනි රියුනියන් කියන සංවිධානය අපේ ඇත එකමුතුව කියලා. අපි ඇතනම වාර්ෂිකව සුහදහමුවක් නැත්නම් ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවක් ඇති කරනවා. ඒ එකමුතුව ඇති කරන්නේ ඇත්තටම ප්‍රධාන කාරණා දෙකක් පදනම් කරගෙන එක් කාරණාවක් තමයි ඒගොල්ලන් දැන් මේ වෙනකොට ආදි විද්‍යාර්ථීන් ලංකාවේ සහ ලෝකයේ බොහෝ රටවල්වල ප්‍රධාන ආයතනවල උසස් නිලතල හොබවන උදවිය බවට පත් වෙලා තියෙනවා. පත් වෙමින් සිටිනවා. ඉතින් ඒ අයගේ දායකත්වය කොයි ආකාරයෙන්ද වර්තමාන විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් කියන සුහදත්වයේ සම්බන්ධ ඇති කර ගැනීම තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ අපේ. දෙවනුව අපි එකිනෙකා අතර තියෙන විශ්වවිද්‍යාලයේ තිබුණ හිතවත්කම් තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ අපි අර කියනවා නිකන් ගැදරින් එකක් අපි නිකන් අර අපේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කිව්වොත් නංගේ අපි කියන්නේ සෙට් වෙනවා කියලා. ඒ වගේ අපි එහෙම සෙට් වීමකුත් තමයි මේ කරන්නේ. අපි මේ පස්වෙනි වතාවටයි මේ අවස්ථාව අපි ඇති කරගෙන තියෙන්නේ. මේවල විශේෂත්වය වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවට දැනට 500කට එහා පිටසක් ස්ථීර කරලා තියෙනවා පැමිණෙන බව. ඒ 100කට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ බොහෝ රටවල් වලින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරෙන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වෙනවා. අපේ විදේශගත සාකාවලින් ප්‍රබලම සාකාව බවට පත් වෙලා තින්නේ අද මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ සාකාව. ඒ සියලු දෙනාම අපිත් එක්ක එකතු වෙනවා මේ අවස්ථාව වෙනුවෙන්. හරි, ලෝකයේ පුරාම ඉන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්. ඔබ කොහොමද මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම මතකයේ කොයි වගේද? ඒ අත්දැකීම් පොඩ්ඩක් අපි ඒ ගැන අතීතයේ කොයි විදිහටද ඒ මතකයේ තියෙන්නේ? ඇත්තටම අති මතකයක් විදිහට නෙමෙයි, ඇත්තටම ජීවිත විශ්වවිද්‍යාල ජීවිතේ මගේ ජීවිතේ මේ නොමැකෙන පරිච්ඡේදයක් වගේම මේ මගේ ජීවිතේ සම්දිස්ථානයක්. හැරුම් ලක්ෂයක් කියලා කියන්න පුළුවන්. ඇත්තටම හැරුම් ලක්ෂයක්. 2003 අවුරුද්ද තමයි මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එතකොට අද දවසේ සුලෝචනා වීරසිංහ විදිහට මේ රංගන ශාස්ත්‍රයේ මෙච්චර දීර්ඝ ගමනක් ඇවිල්ලා අද බොහෝ දෙනෙක් කතා කරන නිර්මාණවරට සහ බොහොමයක් දෙනාගේ ආදර දිනා ගන්න හම්බ වෙන්න වේදිකාව තනන්නේ කැලණිය සරසවිය, කැලණිය වේදිකාව. ඉතින් මගේ මිතුරියක් වෙන ලක්ෂි චන්දිමා අපි එකට හොස්ටල් එකේ හිටපු ඇය නාට්‍ය අරංග කලා විෂය තමයි මේ විශේෂ වේදී උපාධි විදිහට හැදෑරුවේ. අපි අර රූම් ෆිට් එකට මට එයාගේ වේදිකා නාට්‍ය රඟපාන්න කතා කරනවා. මේ එයාගේ එයාට අවසන් නිබන්ධනයේට තිබුණ ප්‍රැක්ටිකල් එකක් විදිහට. ඉතින් ඔහොම තමයි මට පරිසරය හැදෙන්නේ අද ඉන්න තැනට. ඒක හැදෙන්නේ විශ්වවිද්‍යාලේ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ ඒ අත්දැකීම්. එතකොට අපි ඒ ලෙවල් කළ කෙලින්ම අවුරුදු 19 වගේ තමයි මම විශ්වවිද්‍යාලයට එන්නේ. එතකොට අවුරුදු 4ක කාලයක් විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් හොස්ටල් ජීවිතේ, විශ්වවිද්‍යාල හොස්ටල් ජීවිතේ තමයි මට නොමැකෙන අත්දැකීම්. නිවාසික ජීවිතේ තමයි ජීවිතේට ගොඩක් දේවල් එකතු කරමුද. විවිධ පැතිවලින් සතර දිබ්බාගයෙන් එන ශිෂ්‍යොත් එක්කනේ අපි මේ ජීවිතේ ගත කරන්න මේ අවුරුදු 4. ඒ අත්දැකීම්, ඔවුන්ගේ ජීවන අත්දැකීම් මේවත් එක්ක තමයි අපි ගොඩ නැගෙන්නේ. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතේ මට
අමතක නොවන වගේම ඒ කියන්නේ ජීවිතෙන් ඇත්තටම අයින් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒ කාල පරිච්ඡේදේ මගේ ජීවිතයට ලැබුණ නැත්නම් අද මම දන්නේ මම ඉන්න ශේෂ්ත්‍රය මොකද්ද කියලා. අද මට මෙතන ඉන්න පුළුවන් වුණේ කැලණිය සරසවිය නිසායි. මටත් මතකයි දැන් ඒ කාලේ මේ අපි පෞද්ගලික මාධ්‍ය ආයතනයකට වැඩ කටයුතු කරනවා. ඔව් තරංග හම්බ වෙන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතේදී. මම ට්‍රේනී ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට තරංග කලින් වැඩ කරපු නාලිකාවේ මම අවුරුද්දක කාලයක් ට්‍රේනී ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට වැඩ කරන අය විශ්වවිද්‍යාල යන කාලේ තමයි. ඒවත් ජීවිතේ නැති ඡන්දෙ තමයි ඒ කාලේ. අපි මේ අපේ මේ පැත්තේ සාකච්ඡා රහපවවත මේ සමූහයට සම්බන්ධ වෙන විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට විද්‍යාර්ථීන්ට තියෙන වටිනාකම මොන වගේද කියන කාරණාව කතා කරොත් එමු කොහොමද? ඉතාම වැදගත් ඒක මේ ඒ ප්‍රශ්නේ. මොකද හේතුව දැන් ගොඩක් වෙලාවට මේ දකුණු ආසියාතික රටවල් වල මේ බලපානවානේ මේ සාමාන්‍යයෙන් අපි හුරු වෙලා තියෙන්නේ අපි කියන කොලෙජ් ක්ලාස්මේට් college mate එහෙම පොඩි ඇදිල්ලක් තියෙනවා අපේ තේරන භාෂාවෙන් කියුවොත් නිකන් අපේ college එකේ කෙනෙක් මේ අපේ batch එකේ කෙනෙක් නේද සුලෝචනා. ඉතින් එහෙම වුණාම පොඩි ඉතින් අපි ඒ තුල බලාපොරොත්තු වෙන්නේ දැන් විශේෂයෙන්ම විශ්වවිද්‍යාලේ දැන් ඉගෙන ගන්න ළමයින්ට ඔය තියෙනවානේ එක එක විශ්වවිද්‍යාලේ විෂය ඉගෙන ගන්න ගමන් බාහිර පුහුණුව සඳහා ලැබෙන අවස්ථාවන් ඇති කර ගැනීමේ විකාශය ටිකක් ඇති වෙනවා මේ සම්බන්ධකම් තුලින්. විශේෂයෙන්ම ඔය ඉන්ප්ලාන්ට් ට්‍රේනින් නැත්නම් ඒවා ඇත්තටම වැදගත් වෙනවා ජීවිතේට. එහෙම දැන් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් අනිවාර්යයෙන්ම තමන්ගේ ගමේ තියෙන තේ කඩේ තේකක් ගහලා පුරුදු වෙන. ඒතකොට තමයි ඒ සිල්වර කඩේ වෙනදාම සිද්ධනෙවිද තේරුම් ගන්නෙ. එහෙම නැත්නම් අපි ගිහින් තේකක් බීවට එක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒ අත්දැකීම් ලබාගෙන එහෙම කටයුතු කළා තමයි උපාධිය පමණක් කියන්නේ අධ්‍යාපනය විතරක් නෙවෙයි බාහිර ක්‍රියාකාරකම් තුල ලැබෙන ඵලපුරුද්ද. දැන් විශේෂයෙන්ම මගේ සාධකය ගැන කතා කරොත් නම් මම උපාධියට වඩා මගේ රැකියාව තුළ මම ආචාර්ය උපාධියක් ලැබුවා සමාගම ජාත්‍යන්තර සමාගමක වැඩ කිරීම තුළ මට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් අතන මේ දෙකම ඉතාලි වැඩි. අපි දැන් අපේ උතුකම තමයි වැඩිහිටියන් හැටියට ජේෂ්ඨයන් හැටියට අපේ ඒ ලැබපු හොඳ අත්දැකීම්. ඒ කියන්නේ අපි කියනවා මේ පොසිටිව් දේවල්, ඒ කියන්නේ ධනාත්මක දේවල් ඊළඟ පරම්පරාවලට ෂෙයා කරන්න තමයි නැත්නම් ලබා දෙන්න තමයි මේ වගේ අපි එකමුතු සංවිධානය කරලා එකිනෙක හඳුනා ගන්න අවස්ථාව ඇති කරලා. දැන් මේ වෙනකොට අපේ විශ්වවිද්‍යාලේ 50ක් විතර වගේ දේශක වරුන් කියන්නේ ලෙක්චරර්ස්ලා මේ අවස්ථාවට වයිස් චාන්සලර් ඇතුළු සහභාගී වෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේක හොඳ අවස්ථාවක් ජාත්‍යන්තරව සම්බන්ධකම් වැඩි දියුණු කරගන්න. ඉතින් මේ සැරේ විශේෂයෙන්ම අපි විශේෂ අධ්‍යාපනය ලබන බලාපොරොත්තු වෙන ළමයින්ට අවශ්‍ය පහසුකම් සලසන්නේක දෙන්නේ කොයි ආකාරයෙන්ද කියන පිළිබඳව විශේෂයෙන් මේවල මේ හැමෝම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් back to the bubble මේක මේ සුහදම ඔබ කොහොමද දකින්නේ? දැන් ඔබත් පරණ පිරිස හම්බ වෙන්න අවස්ථාවක් ලැබෙනවා සහ බොහෝ batch වල දැන් අපි හිටපු විදිහට වසර ගණනාවක පිරිසට එකතු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. එනිසා ඔබ කොහොමද දකින්නේ මේ back to the bubble මේ සුහදම? ඇත්තටම මේ ඒකේ අරකවගේ ඉතාම ධනාත්මක පැත්තක් තමයි තියෙන්නේ. ඇත්තටම එහෙම ඍණාත්මක පැත්තක් ඇත්තෙම නැහැ මේ ගැද ඒක ඇතුලේ. අර කලින් අසලයි කිව්ව විදිහට දැන් ඇත්තටම මේ දැන් අපි දැන් මේ අවුරුද්දේ අපේ බැච් එකේ ගෙට් ටුගෙ දෙකක් තිබුණා. එතකොට අපි හම්බ වෙන්නේ අපේ බැච් එකේ පිරිස විතරයි. මේ ගිය 12 වෙනිදා අපි ඕල් සිල්ම විද්‍යාර්ථීන්ගේ හමුවක් විශ්වවිද්‍යාලය තුල තිබුණා. නමුත් ඉතාමත් සංවිධානාත්මක ක්‍රමවත්ව back to the bubble වැඩසටහන දැන් පස්වෙනි වතාවට නේද පැවැත්වෙන්නේ. මමත් වතාවල් දෙකකට පළවෙනි එකට මම සම්බන්ධ වුණා වෝටර් සේජ් හෝටල් එකේ. ඊට පස්සේ මම අන්තිමට එකටත් සම්බන්ධ වුණා. මේකේ තියෙන වැදගත්කම කියන්නේ දැන් සමහරලාට අපි ඉපදෙන අවුරුද්දේ විශ්වවිද්‍යාලයෙන් එළියට ගියපු ආදි විද්‍යාර්ථීන් පවා මේකට සම්බන්ධ වෙනවා. එතකොට ඒ කාල පරාසය හිතන්නකෝ. එතකොට ඒ ජේෂ්ඨයින්. එතකොට මේ වෙද්දි රටේ වගේම ලෝකයේ විවිධ විශේෂේෂ්ත්‍රවලට අදාළ වෘත්තීන් වල නියැලෙන අය ඇත්තටම මේවර ගොඩක් අර අසලයිකෝ වගේ විදේශීය අය මෙතෙන්ට විදේශයේ ජීවත් වෙන වෘත්තීන් වල නියැලෙන අය මේ වැඩසටහන මේවට සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට ඒ අත්දැකීම් අපිට බෙදා හදා ගන්න පුළුවන් වෙන එක. එතකොට අර ඒ අත්දැකීම් අර ඊට පස්සේ පහළ බැච් වල අයට දැන් ඒ ජේෂ්ඨයන් සමග එකතු වීම තුළින් අපිට අර අපි නියැලෙන වෘත්තීන් වල වගේම මේ
ඇතරම මේක ජීවිතේටත් හරි වැදගත් ඒ අර සෙට් වීම අර කලින් කිව්වා වගේ අපේ මේ විශ්වවිද්‍යාල භාෂාවෙන් ඒ ගැදරින් එක. ඉතින් ඉතමත් මේ මම නම් ඉතම සතුටුයි මේ මේ වැඩසටහන සම්බන්ධයෙන්. දැන් මෙවරත් සම්බන්ධ වෙන්න බලලා මට ඉදර ප්ලේ එකක් ඉවර වෙච්ච සැනින් සම්බන්ධයෙන් තමයි මේ ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් දැන් මේ සුලචන ඔය කාරණාව කියනකොට දැන් මේ වෙලාවේ වැඩසටහන බලාගෙන ඉන්න ආදි විද්‍යාර්ථීන් බොහෝ පිරිසක් ඇතුනේ. ඒගොල්ලෝ කල්පනා කරනවා කි කොහොමද සම්බන්ධෙන්නේ නොදන්න කෙනෙක් ඉන්නවා. කොහොමද මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙන්නේ? ඔව් කලින් සිලයි කිව්වා වගේ දැනටමත් අපිට 550කට 600කට ආසන්න පිරිසක් ඒක රාශි කරගන්න පුළුවන් පරිශ්‍රයක් තමයි මෙවර මේ යොදාගෙන තියෙන්නේ. ඉතින් දැනට මයිතන ටිකට් 400කට ආසන්න පිරිසක් වැඩිය බුක් වෙලා තියෙනවා. ඉතින් තවමත් ඔබට එන්න පුළුවන්. ඔබ මේ ගැන මම හිතන්නේ ගොඩක් වෙලාවට සීලමු විද්‍යාර්ථීන් මේ සම්බන්ධයෙන් දැනුවත්. මොකද සෝෂල් මීඩියා හරහා මේ දැනුවත් කිරීම නිරන්තරයෙන් සිද්ධ කෙරෙනවා. ඉතින් ටිකට් එකක් වෙන් කරගන්න අවස්ථාවක් තාම හම්බුනේ නැත්නම් අපේ මැක්සි අයව තමයි සම්බන්ධ කරගන්න ඕනේ. මැක්සි කියපුවම දන්නවා. ඒ කියන්නේ අමුතුවෙන් කියන්න ඕනේ. මැක්සි අය කිව්වම දන්නවා. මම හිතන්නේ ඔබ ළඟත් නම්බර් එක තියෙනවා. මම අතේ ලියාගත්තා. මම ඒක කියන්නම්. මැක්සි අයගේ නම්බර් එක තමයි 0.5 හතේව පහයි 0.7777 0.619. අපව ලේසියට කියන්නම් 0.7 5 0.619 මැක්සි අයිය මගේ සීනියර් සහෝදරයා. එයාගේ ආරාධනය මේ ඉවත හෙලන්නම් බැරි නිසා මේ වෙලාවෙ මොකද හවස ප්ලේ එකක් අද. ඉතින් ආරාධනා කරනවා මගේ බැච් එකේ වගේම දන්න කියන හැමෝටම මේ වැඩසටහන නරඹන හැමෝටම පුළුවන් නම් ඇත්තටම පුළුවන් නම් නෙමෙයි අවස්ථාවක් හදාගන්න අවුරුද්දට එකපාරයි මේ අපේ ආදි විද්‍යාර්ථීන් හමු වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ. මේ විශේෂත්වය තමයි මේ හැම බැච් එකකම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. අන්න ඒකයි විශේෂ. ඔයගේ නංගි හම්බලා තියෙන්නේ අංගිගේ බැච් එක මෙලාගදී. නමුත් මේ අවස්ථාවට විශ්වවිද්‍යාලය ආරම්භ කරපු දා ඉඳන් අද දක්වා ඉන්න සහ අධ්‍යාපනය ලබන අයටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලබන අයටත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. දැන් සැප්තැම්බර් 16. ඔව්. සැප්තැම්බර් සැප්තැම්බර් 16 හවස 6ට මේගම ඇවෙන්ද්‍රා හෝටලේ තියෙන්නේ. පොඩි එකතු කිරීමක් කරොත් එම අපි මෙවර විශේෂත්වයක් කරගන්නවා. අපි මේ අවස්ථාවේදී අපි මුද්‍රණය කරන බලාපොරොත්තු වෙනවා කොපි ටේබල් බුක් එකක්. ඒ කියන්නේ සංගරාවක් නෙවෙයි, කෙනෙකුට තියලා කියව ගන්න පුළුවන් සංගරාවක්. මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රීමා බෝධිය පිළිබඳව විශේෂ ලිපි පෙළක් පළ කරන්නේ සංගරාවේ. ඒ වගේම මේ අවස්ථාවේදී අටමස්ථානාධිපති ධූරය දරන්නේ පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ. අපිත් එක්ක සමකාලීන විශ්වවිද්‍යාල ඉගෙනගත්ත ආදි විද්‍යාර්ථ හිමිනමක්. ඉතින් උන්වහන්සේ පිළිබඳවත් අපි විශේෂ ලිපියක් පළ කරනවා. ඉතින් උන්වහන්සේගේ සහභාගිත්වයෙන් අපේ විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමින් වහන්සේ සහ උපකලපතිතුමිය ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටු සභාවේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් අපි පොත හවස 6ට ඒ ස්ථානයේදී මේ උත්සවයට පෙර අපි හමුවීමට පෙර මේ පොත අපි ජනගත කරන්න මම හිතන්නේ ලොන්ච් කරනවා කියන්නේ ජනගත වෙන්නේ නැති ඒක ජනගත කරන්න බලාපොරොත්තු වෙන කෙටි උත්සවයක් තියලා ඒකත් මේක විශේෂ අවස්ථාවක් මේ අවුරුද්දේ. ඒ කියපු පිරිස විතරද සහභාගී වෙන විශේෂ අමුත්තන් විදිහට තව කවුරු ඉන්නවද අපිට මතක් කරන්න. විශේෂ අමුත්තන් හැටියට විශ්වවිද්‍යාලයේ කුලපති වුණාන්සේ ඒ වගේම උපකුලපතිතුමිය සහ ආචාර්ය මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිටු සභාවේ සභාපතිතුමා සහ විශේෂයෙන් සහභාගී වෙනවා රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමින් වහන්සේ රණවිසයි නායක හඳුරෝ ඒ වගේම අටමස්ථාන ශ්‍රීමා බෝධියේ අපේ හේමරතන නායක හඳුරෝ ඒ කියන අයන් තමයි මේ අවස්ථාවේ අපි විශාල උත්සවයක් ගන්න සරල ගාම්භීර දැන් මේ ඔබ ඔය කිව්වා වගේ මේ බොහෝ පිරිසක් හම්බ වෙනවනේ හොඳ අත්දැකීම් රසක් ලබා ගන්න පුළුවන් ඔබට මේ එකමුතුවත් එක්ක සම්බන්ධ වෙන. මොකද අර කිව්වා වගේ මේ රටවල් ගණනාවක පිරිසක් සම්බන්ධ වෙන. ඒ වගේම විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන්න දැන් එකම වසරේ වුණත් විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන්න. ඒ නිසා ඒ අත්දැකීම ඔක විදිහට දැන් ඔබේ බැජ් එකේ ആയി විතරක් නෙමෙයි දැන් මෙතන අර කලින් කිව්වා වගේ බොහෝ පිරිසක් හම්බ වෙන අවස්ථාවක් ලැබෙන ඔබට. ඔව් ඇත්තටම මේ මට දැන් මේ
හැම සහභාගුණ හැම සැරේකම තිබුණ අත්දැකීම තමයි මගේ බැච් එකේ නෝන අයගේ මුණ ගැහි මාර්කෝගේ අපි කලින් දැන් මේ අවසරෙම මගේ බැච් එකේ මුණ ගැහුණා. හැබැයි අපිට කලින් බැජස් වල සීනියර් අයියලා කළා ඒ වගේම අපේ ජූනියර්ස්ලා සියලුම දෙනා හම්බ වෙන්න අවස්ථාවක් තමයි මේ 16 වෙනිදාට යෙදෙන්නේ. ඉතින් ඒකේ වැදගත්කම කියන්නේ අර මම කලින් කිව්වා වගේම මේ අපි නියැලෙන වෘත්තීන් වලට අපිට අමතර යමක් එකතු කරගන්න පුළුවන් උණි අත්දැකීම් වලින් විශේෂයෙන් අර අවුරුදු ගානකට පස්සේ මුණ ගැහෙද්දී ඒ තියෙන බැඳීම ඒ දැනීම දැනෙන්නේ හමුව ඇතුළෙම තමයි. අපි කොච්චර කතා කරත් ඒ මුණ ගැහීම ඇතුළෙම තමයි ඒක විඳින්න පුළුවන් වෙන්නේ. ඒකයි මම අර කලිනුත් කිව්වේ මේක අවස්ථාවක් කරගන්න අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න කියන එක. දැන් ඇත්තටම මේ දැන් මම නියැලෙන ශේෂ්ත්‍රය ගත්තම දැන් ගොඩක් අය මේ මගේ නිර්මාණ නරඹන සමහර විදේශ අය YouTube වලින් නරඹනවා සහ සමහර අවස්ථාවලට අපි දැන් මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙනවා. දැන් පහුගිය වර අපි මුණ ගැහිම් වලදිත් වේදිකා නාට්‍ය අපි සංවිධානය කරමු වගේ මේ සාකච්ඡා. මොකද කලාවට හිත ඇති හැමෝම අපි හැමෝම. ඉතින් කලා ශාස්ත්‍ර නියෝජනය කරන කෙනෙක් විදිහට ඇත්තරම මම මගේ මේ ආදි විද්‍යාර්ථීන්ගේ ආදරේ නොඅඩුව ලබනවා. ඒක මට ඉතාම මේ සතුටක්. අද දවසේ මම මෙතන සම්බන්ධ කරන මට ඇත්තටම එන්න අමාරු නමුත් විශ්වවිද්‍යාලයේ දෙයක් නම් මට ඒකට සම්බන්ධ නොවී ඉන්න බෑ. ඒ තරම් මට ජීවිතේට බැඳීමක් තියෙන තැනක් විශ්වවිද්‍යාලය කියන්නේ. ඉතින් අර අත්දැකීම් ටික එකතු වෙනවා මේ වගේ එකතු වෙනවා. දර කිව්වාගේ අර කලින් අය සඳහන් කරපු පිරිස සම්බන්ධ වෙන. එතකොට අපිට සමහර අපි හිටපු කාලේ හිටපු මේ කුලපතිද පවා එනවා අපේ ලෙක්චරර්ස්ලා මුණ ගැහෙන්න පුළුවන්. එතකොට ඒ අතීත මතකයන් නැවත මතක් කරගන්න පුළුවන් සහ අර කිව්ව වගේ අවස්ථා නැවත සමහර විට කෙනෙක් තව දුරටත් අධ්‍යාපනය ලබන එක නවත්තලා තියෙන්න පුළුවන් නේද? තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුළේ සමහර විට මාස්ටර් එකක් කරන එක හෝ PhD එකක් කරන එක ඒ දේවල් නවත්තලා තමන්ගේ අර කුටුම්භ ජීවිතය ඇතුළේ මගහැරිච්ච අධ්‍යාපන කටයුතු නැවත කන්ටිනියු කරන්න පුළුවන් අවස්ථාවක් හැදෙනවා. අර පොසිටිව් වයිබ් එකක් මෙතනදී බිල්ඩ් අප් වෙන්නේ. ඇත්තටම විවිධ ශාස්ත්‍රවල විවිධ රටරටවල් දැනට ඉන්න ඒ ඇවිල්ලේ කතාබහ ඇතුළේ අපිට අපි මොටිවේට් වෙනවා. ඒ පොසිටිව් වයිබ් එක ඇත්තටම හොඳයි. තව ස්ටෙප් එකක් තියන්න නවත්තලා තිබුණ අධ්‍යාපන කටයුතු පටන් ගන්න. ඇත්තටම ඒ වගේ දේවල් මේ එකමුතු ඇතුලේ සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒක තමයි වැදගත්. දැන් ඇත්තටම මගේ බැචාලා සමහරට හම්බුණා. දැන් මට ආයකන මගේ දැන් ලෙක්චර් නෙමෙයි ඇත්තටම හෙඩ් ඔෆ් ද ඩිපාර්ට්මන්ට් මගේ බැචා ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ අනෝමා. දැන් අනෝමා මට කියන්නේ ඇයි නවත්තලා ඉන්නේ? ඉතුරු ටික කරපන්. දැන් මම මාස්ටර් එක විතරයි කරේ. කෙනෙක් අර අපේ විශ්වවිද්‍යාල භාෂාවෙන් කරපන්. මේ උඹ කරන්න ඕන අනිවාර්යෙන්. ඔය ඇක්ට් කරන ගමන් ස්ටඩීස් උත් කරන්න. කියන්නේ ඒ පුෂ් එක ඒක ලැබෙනවා අනිවාර්යෙන්. මොකද අර හැමෝම ඉන්නේ ඇකඩමික් ලෙවල් එකක. ඒ කියන්නේ ආයතනගත අධ්‍යාපනයක නියලුණු කණ්ඩායමක් නිසා හැම වෙලේම මේ අප්ඩේට්. ඉතින් එතකොට අර ටිකක් පස්ස ගහලා ඉන්න විවාහ ජීවිත ඇතුලේ දරුවන්ගේ දේවල් ඇතුලේ වෙනත් වෘත්තිමය කාරණා ඇතුලේ ටිකක් පස්ස ගහලා ඉන්න අයට පොඩි තල්ලු කිරීමක් වෙනවා මේ වගේ එකතු වුණ වලින්. හොඳයි, අපිට තියෙන කාලයත් අවසන් වෙලා තියෙන්නේ. අවසන් තප්පර කිහිපයක්ම දෙන්න දෙන්න මට විදිහ වුණා වගේ දා මේ සාකච්ඡාව තුළ ප්‍රේක්ෂකලා. අපි ඇත්තටම විවෘතව ආරාධනා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථීන්ට නංගිත් මමත් මේ අවස්ථාවට සහභාගි වෙලා අපිත් එක්ක සතුට දැනුම එකමුතුව බෙදා ගන්න සහෝදරකම් බෙදා ගන්න සහභාගි වෙන්න. ඒ වගේම අපි විශ්වවිද්‍යාලය තුළ එකතු වෙලා විශ්වවිද්‍යාලයේ ගුණත්වය නංවන්න යම්සි කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක අත්වල බඳ ගන්න කියලා අවසාන වශයෙන් අපි දෙන්නම ඉල්ලනවා. සහ මට පොඩි මතක් කිරීමක් අය අමතක කියන්නේ දැන් අපි මේක මේ විනෝද වෙන්න සහ මේ අපේ දේවල් ෂෙයා කරගෙන වගේ මේ තුලින් වෙනත් තව වැඩසටහන් ගන්න බලාපොරොත්තු වෙන අර අය කිව්වා වගේ ශිෂ්‍යත් පිරිනමන වැඩ ඒ වගේම තව සමාජ සත්කාර වලට මේ තමයි මේ ඒකරාශී වීම මේක තෝතැන්නක් වෙන්නේ. ඒ වගේ අවස්ථාවට සම්බන්ධ වෙන්න අනිත් පිරිස එකතු කර ගැනීමත් මේකේ අරමුණක්. මොකද සමහර වෙලාවට දරුවන්ගේ දේවල් අසනීප තත්වයන් සෞඛ්‍ය තත්වයන්ට උදව් කරන්න වෙන අවස්ථා වගේ දේවල් වලටත් මේක මේ එකතුවෙන් මේ පිටුහලක් වෙනවා. හරි, අපි දුරකථන අංකය ලබා දෙන්න නැවතත් දුරකථන අංකය ලබා දෙන්නම්. 0.75 0.619 0.75 0.619 දුරකථන ඇමතුමක් ලබා දුන්නොත් ප්‍රවේශපත්‍රයක් පෙන් කරව ගන්න පුළුවන්. ඉතින් ලෝකීය පුරාම විසිරී සිටින කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට හොන් අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම එකතු වෙන්න කියලා මේ බැක් ටු ද බබල් එකමුතුවත් එක්ක. බොහොම ස්තුතියි දෙපළට මද දවස් එකතුනාට. ඔබ දෙපළට බොහොම ස්තුතියි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.